අද අපි සූදානම් වෙන්නේ මෙම රෝගියාගේ වම් පැත්තේ වකුගඩුවේ සෙන්ටිමීටර් 3ක් පමණ විශාල ගලක් රෝගියාගේ උදරය විවර කරන්නේ නැතුව මිනි පීසිනල් තාක්ෂණය යටතේ ඉවත් කිරීමටයි. දැන් අපි බැලුවොත් මේ තියෙන්නේ ඒ ගල. වම් පැත්තේ වකුගඩුවේ පිරෙන්නම ඒ ගල පිටා තිබෙනවා. මෙම ශල්‍යකර්මය ඉතාම සියුම් ශල්‍යකර්මයක්. අපි බලමු ඒ ශල්‍යකර්මය අපි කොහොමද කරන්නේ කියලා. මේ තියෙන ඉදිකටුවෙන් තමයි අපි රෝගියාගේ වකුගඩුව තුලට හැමේ ඉඳලා යොමු වෙන්නේ. මේ ඉදිකටුව ඇතුලෙන් තමයි අපි ඊළඟට ගයිඩ් වයර් එකක් යොමු කරලා ඊට පස්සේ අපි මේ වගේ සියුම් බටයක් අපි රෝගියාගේ වකුගඩුව තුලට යොමු කරනවා. ඊට පස්සේ ඒ වකුගඩුවට යොමු කරපු බටය ඇතුලෙන් මේ වගේ කැමරාවක් සහිත උපකරණයක් අපි යොමු කරලා තමයි ශල්‍යකර්මය කරන්නේ. අපි මේ යන්නේ මුත්‍රා මාර්ගයේ දිගේ. මේ අපි දාන්න යන්නේ යුරිටරි කැටිට එකක්. මුත්‍රා වාහනීය දිගේ වකුගඩුව වෙතට යොමු කරනවා ඉතාම කුඩා බටයක්. අපි ශල්‍යකර්මයේ අවසානයි. දැන් අපි මේ සෙන්ටිමීටර් 3ක් පමණ වූ සංකීර්ණ ගල සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙන්නේ. මේ ඔබට පේන්නේ ඒ ගල තිබුණු ස්ථානය. අපි එක්ස්රේ වලින් සම්පූර්ණයෙන්ම දැනගත්තා කිසිම කොටසක් ඉතුරු වෙන්නේ නැතුව අපි ඉවත් කරයි කියලා. මේ ශල්‍යකර්මයේ තියෙන විශේෂත්වය අද මේ සෙන්ටිමීටර් 3ක ගල අයින් කරාට අපි කිසිම බටයක් මේ රෝගියාගේ ඇඟ ඇතුළ ඉතුරු කරන්නේ නැහැ. අපිට වෙන තව එකක් තමයි මේ දෙන්දී රුධිර වාහනයක් වෙන්නේ නැහැ. ඉතාම පැහැදිලි දර්ශන තමයි අපිට දකින්න හම්බෙන්නේ. අපි මෙන්න මේ ස්ථානයෙන් තමයි වකුගඩුව ඇතුළුනේ. අපි එළියට එන්න හදන්නේ. සෙන්ටිමීටර් 3ක ගල අපි ඉවත් කරේ මේ සුලංගිල්ල නියපොත්ත පමණවන ඉතා කුඩා කැපුමකින්. ඔබ ඒ දුටුවේ අපි සිදු කරපු මිනි පීසිනල් ශල්‍යකර්මය මගින් මෙම රෝගියා වසර 3ක් පමණ පීඩා විඳි සෙන්ටිමීටර් 3ක් පමණ වූ විශාල සංකීර්ණ වූ ගල මිනි පීසිනල් තාක්ෂණය මගින් ඉවත් කරපු අවස්ථාව. ප්‍රියන්ත වාගේ බම් පැත් තිබුණු ගල අපි සාර්ථක ඉවත් කරා. පොඩි කෑල්ලක්වත් තිබ්බේ නැහැ. ඇඟ ඇතුලේ ස්ටෙන්ට් එකක්වත් නැහැ. ඔක්කොම ගල අයින් කරා. දැන් මුත්‍ර බටයක් තියෙනවා. තව පැය කීපකින් මුත්‍ර බටය අයින් කරනවා. ගේ 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 බලන්න. සෙන්ටේ මොකක්ද දැන්නේ?
ගල ඔක්කොම අයින් කරා. මේ පාර අපි ගල මේ ඇනලයිස් කරලා බලනවා. ආයිත් ඇති ගලක් ආපහු වෙන්නේ නැති වෙන්න අපි ඒකට පුළුවන් ද කියලා බලනවා. ඒකට බෙහෙත් කරන්න. තව ටිකකින් ඉදිර යනවා. ඒ කියන්නේ තව පැය කීපයකින් අපි ඉදිර යනවා. ඒතර අපි ඩ්‍රෙසින් එකක් දාලා තියෙනවා. මේ ඩ්‍රෙසින් එක මම සාමාන්‍යයෙන් කියන්නේ දවසක් දෙකක් කොහොම තියලා ඊට පස්සේ අයින් කරන්නේ. ඒක දැම්මට පස්සේ ඒ කෝඩින් ඇඟ පොඩ්ඩක් වතුර ගිහිම ගියාට කමන්නේ නැහැ. ඇතුළට වතුර යන්නේ නැහැ. තව දවසක් දෙකක් විතර පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. මොකද ඔව් අපි නර නීඩල් එක දාපු ට්‍රැක් එක මේ හීල් වෙනට පොඩි වෙලාවක්